ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අපි සිළු දිනාම දැන් සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ අප මැදට වැඩම කරන මේ මොහොතේ ඔබ හැම කෙනෙක්ම ජීවිතේ විවිධ වේදනාවල් මැද්ද ආවේ ඔබ ආවේ ටෙරන්ස් පෙරේරාව හොයාගෙන නෙමෙයි ඔබ ආවේ අප ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හොයාගෙනයි ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මම නෙමෙයි ඔබට සුවය දෙන්නේ ඒ ජීවමාන සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බොහෝ ප්‍රාතිහාර්යයන් කරලා තියෙනවා මේ ස්ථානේ උන්වහන්සේ කෙරෙහි අදහන විශ්වාස කරන හැම කෙනෙකුටම උන්වහන්සේ හිස් අතින් අරින්නේ නැහැ එනිසා අපි හැම කෙනෙක්ම දැන් ඒ ජීවමාන ස්වාමීන් වහන්සේ අප මැද වැඩ සිටින මේ මොහොතේ අපි දැනගසා මේ ගීතිකාවට සහභාගී වෙමු ස්වාමිනි ඔබ වහන්සේ විවිධ ලෙඩ රෝගවලට ගොදුරු ආයත සුවය දුන්නා ඒ සුවය අපිට දෙන්න ජේසුනි Thank you.
ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ හැර අප කා වෙත යන්නද අපගේ ශක්තිය ඔබ වහන්සේ අපේ සුවය ඔබ වහන්සේ අපිව ශක්තිමත් කරන්නේ ඔබ වහන්සේ අපිව බලවත් කරන්නේ ඔබ වහන්සේ අපිව සුවපත් කරන්නේ ඒ උන්වහන්සේගේ නාමය කියා අයද උන්වහන්සේගෙන් සුවය ලැබපු හුඟක් අය අද දවසේදී මෙසේ උන්වහන්සේට ස්තුති කියන ප්‍රශංසා කරනවා දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුස්නි මාහට දරුවෙක් නොමැතුව සිටි අවස්ථාවේ අප පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ පේතුමාද හැමවී යාඥා කළා ඉන්පසු දැන් දරුවෙකු පිළිසඳෙන ඇති බව වෛද්‍යවරු පවසනවා ඔබ වහන්සේ කළ මේ ප්‍රාතිහාර්යයට අනේක වාරයක් ස්තුති දිව්‍යන් වහන්සේට සියල්ල කළ හැකිය ආදර ජේසුස්නි මාගේ පුතාට රැකියාවක් නොමැතිව අසරණ වූ සිටි මොහොතේ මෙම මෙහෙට සහභාගී වී යාඥා කළයින් පසු ඔබ වහන්සේගේ කරුණාවේ බල මහිමින් දැන් පුතාට හොඳ රැකියාවක් ලැබී තිබෙනවා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ඒ වගේම මිට සති කිහිපයකට කලින් පැමිණියා දෙදෙනෙක් අද දවසේදී ස්වාමීන් වහන්සේට විශේෂ ස්තුතියක් කරනවා ඒ තමයි ඔවුන් පෞද්ගලික ආශිර්වාදයට පැමිණ කෙනෙක් හදවතේ නහර තුනක් අවහිර වී තිබෙන බව ප්‍රවස්වාචින් කුරුසතිලම යාඥා කළා කිව්වා බය වෙන්නට එපා ඔබට ශල්‍ය කර්මයක් කරන්නට වෙන්නේ නැහැ පුළුවන් නම් තව පරීක්ෂණයක් කරගන්නට කියලා ඒ සමගම එදිනම තවත් පැමිණියා ගර්භවාසයේ ෆයිබ්‍රොයිඩ් එකක් තියෙනවායි කියලා වෛද්‍යවරු ශල්‍ය කර්මයකට දිනත් නියම කරලා තිබුණා අයරත් මං කිව්වා බය වෙන්නට එපා ඔබට ශල්‍ය කර්මයක් කරන්නට වෙන්නේ නැහැ ඔබව ශල්‍ය කර්මකින් තොරව සුව වෙනවායි කියලා ඉතින් අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා ඊයේ දවසේ තමයි හදවතේ ඒ ශල්‍ය කර්මය සඳහා ඒ කෙනා පරීක්ෂණයට ගිහිල්ලා මට ඒ වෙලාවෙම දුරකථනයෙන් කතා කරලා කිව්වා ෆාදර් හරි පුදුම දෙයක් උනේ මේ වෛද්‍යවරයා අවසාන පරීක්ෂණයෙන් ඔහු ප්‍රකාශ කළේ ශල්‍ය කර්මයක් කරන්නට අවශ්‍ය නැහැ ඒ නිසා ඔහුට බේත් වලින් එයසෝ කරන්නට පුළුවන් බව ප්‍රකාශ කළා ඒ වගේම අර ෆයිබ්‍රොයිඩ් එක තිබුණු කෙනත් අයටත් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නේ නැති බව ප්‍රකාශ කළා තිබුණා අද දවසේදී ස්වාමීන් වහන්සේට විශේෂ ආකාරයෙන් මේ දෙදෙනාම ස්තුති කරන්නට කිව්වා අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා හල්ලෙලූයා 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 මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනමි නිරන්තරේ ගැලවූ දෙවි සමිදේ තුති පුදනමි නිරන්තරේ මාගැලවූ දෙවි සමිදේ තුති පුදනමි නිරන්තරේ ඔබ සුරත් මා ඔසවාලා පව් කිලෙතින් සිත සෝදාලා දුන් නිදහස සිතට දැනේ මගේ ගත සිත සුවපත් වේ දුන් නිදහස සිතට දැනේ මගේ ගත සිත සුවපත් වේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනමි නිරන්තරේ මා
දීව ආදරය ලුහු බැඳ එන්නේ දුබල වූ අසරණ අය සොයමින්නේ නිදහස් කර සිත සතුට වඩන්නේ අලුත් දිවියකට අපගෙන යන්නේ ගැලෝ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ මාගැලෝ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ වැටුණු තැනින් නැගිටින්නට අතදී බිඳුණු සිතට සුව සම්පත ගෙනදී ඔබ තුරුලටගෙන රැකවරණයදී මාමිදු සමිදුට ගයනෙමි තුතිගී මාමිදු සමිදුට ගයනෙමි තුතිගී මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ මාගෙලු දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ විඩාවර හදට සැනසුම සමීදුන් රෝගිවූ දනහට සුවයයි සමීදුන් මුලාවු සැමහට මාවත සමීදුන් මගේ දෙවියේ මට සියල්ල සමීදුන් මගේ දෙවියේ මට සියල්ල සමීදුන් මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ ඔබ සුරාතින් මා ඔසවාලා පව් කිලිටින් සිත සෝදාලා දුන් නිදහස සිතට දැනේ මගේ ගත සිත සුවපත් වේ දුන් නිදහස සිතට දැනේ මගේ ගත සිත සුවපත් වේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනින් නිරන්තරේ දෙවි සමිදේ තුති පුදනිමි නිරන්තරේ තුති පුදනිමි නිරන්තරේ තුති පුදනිමි නිරන්තරේ ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා අන්දයින් දෙදෙනෙකුට සුවය මතතුමාගේ ස්වාරංචේ නමවෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තයේ සිට
තිස්වැනි වගන්තිය දක්වා. ජේසුස් වහන්සේ එතනින් යන කල අන්දයෝ දෙදෙනෙක් මොරගසමින් දාවිද්ගේ පුත්‍රයාණනි අපට අනුකම්පා කළ මැනවයි කියමින් උන්වහන්සේ පසුපස ගියහ. උන්වහන්සේ ගැට පැමිණ කල අන්දයෝ උන්වහන්සේ වෙත ආහ. මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නාහුදැයි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. එසේය ස්වාමිනි ඔහු කීය. ඊට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට ඔබ විශ්වාස කළ ලෙසම ඔබට වේවායි වදාළසේක. ඔවුන්ගේ ඇස් පෑදිනි. කිසිවෙකුට මෙපවත් නොකියන්නයි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අන කළසේක. එහෙත් ඔහු නික්ම ගොස් උන්වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතල කළහ. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේඳුනි ස්පර්ශ කළ මෙන් මුවට නැගෙනා සෑම වදනම් සිතට නැගෙනා සෑම සිතුවිලින් සුද බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා. ඔබට ආසී වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද දවසට නියමිත මේ සුභාරංචිය ගැන මෙනෙහි කරනකොට මගේ මනසට ඇදී ගියේ මම හාර්ට් ඇටැක් එකක් හැදිලා රෝහල් ගත වෙලා හිටපු අවස්ථාවේ වෛද්‍යවරයා මට කියපු දේ. ඔබේ හදවතේ කොරනරි ආටරි එකේ ලොකු ලේකැටයක් හිර වෙලා තියෙනවා. ඒක ප්‍රමාණය සෙන්ටිමීටර් 4.2ක්, අඟලට චුට්ටක් කඩුයි. ඉතින් ඔබේ ජීවිතයේ ලොකු අනතුරකයි තියෙන්නේ. අපිට කිසි දෙයක් හිතාගන්නට බැහැ. ඒ ලේකැටේ දිය වෙන්නට බේත් කරන්නට සිදු වෙනවා. හැබැයි ඊයත් අවදානම් තව ඇටැක් එකක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඔබ අදහන දෙවියන්ට ඔබ යාඥා කරන්නට කියලා. ඉතින් මම ආරෝග්‍ය ශාලාවට ගියත් මගේ බයිබලේ කුරුසෙයි අරගෙන තමයි ගියේ. මම දිව්‍ය සප්‍රසාදේ ස්වාමීන් වහන්සේව ලබාගෙන උදේ පාන්දර යාඥා කළා, රාත්‍රියේ යාඥා කළා. යාඥා කරලා හරියටම මම අත තිබ්බේ ජේසුස් වහන්සේ අන්ධයන් දෙදෙනාට කියන මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද? මට ඒ වෙලාවෙම දැනුණා Jesus, it is only you who can dissolve this clot from my system. No one else. ජේසුස්නි ඔබ වහන්සේ පමණයි මේ භයානක ලේකැටේ මගේ හදවතේ ඒ නහර වලින් ඉවත් කරන්නට පුළුවන්. ඉතින් උදේ පාන්දර මං හිතන්නේ 4ට විතර ඇති. වෛද්‍යවරයා එකෝ යන්ත්‍රය මගේ ඇඳ ළඟටම අරගෙන ආවිල්ලා, දැන් මේ ලේකැටේ දිය වෙන්නට ඉන්ජෙක්ෂන් කෝස් එක දෙන්නට කලින් ඔහු එකෝ පරීක්ෂණය කරලා
ඔහු හින්දු වෛද්‍යවරයෙක් එක පාට හරියට නිකන් දෙවියන් වහන්සේට ස්තුති කියන වගේ ප්‍රශංසා කරන වගේ ඔහු කිව්වේ Father, the dead clot is gone, dissolved, disappeared. Father, me marantika lekate divela gihilla pahavela gihilla kela. Ma premante sahodara sahodrini, me balagatu vachaneya, hudik vachana tikak nemei, me vachaneya pratiharatmaka vachaneya. Inisa tamai, Jesus vahanse, බහැපත් වෙලා මේ අන්දයෝ දෙදෙනාගෙන් අහනවා මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවද කියලා Do you believe that I can do this? They said yes. අද ස්වාමීන් වහන්සේ අද ඔබ හැම කෙනෙක්ම මොනවා හරි ලොකු අසනීප තත්වයක් නිසා එක්ක ජීවිතේ ප්‍රශ්නයක් නිසා එක්ක කරදර නිසා ලෙඩ රෝග නිසා ණය බර නිසා ශාරීරිකව මෙන්ම මානසික ප්‍රශ්නයක් නිසා අද ඔබ ස්වාමින් වහන්සේව හොයාගෙන මෙතනට ඇවිල්ලා තින්නේ හැම කෙනෙක්ම. ඉනිසා උන්වහන්සේ තහනවා ඔබෙන් මෙන්න මේ දෙය. මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද? Do you believe that I can do this? You have come to Jesus today with all your troubles and tribulations, with all your hardships and barriers in your life, with all your sicknesses. You have come to Jesus. Jesus is asking you right now, do you believe that I can do this? Unwahanse ahanawa mata meya kala hake bawa oba vishwasa karanawa. ඒ විශ්වාසය තුල දැන් අපි මේ ඉන්නේ විශ්වාසයේ සතියේ අපි ලබන සතියේ විශ්වාසයේ සතිය ආරම්භ කරනවා අපි ඉටිපහණේ ඉරු දින දෙවැනි ඉටිපන්දම පත්තු කරලා අපි විශ්වාසයේ සතියට පිවිසෙනවා Jesus Vahanse Balanna Hungak Ayage Jeevita Sparsha Karala Eyata Suwaya Deela Un Vahanse Kiwwe Mokadda Obe Vishwasaya Obe Adahilla Obata Suwaya Ganala Deela Thiyen Den Shantha Sithin Yanna Enisa Man Premanta Sahodara Sahodarini Me Magic Bala Puruthwen Swamin Vahanse Hoyagena Ennata Epa දැන් හුඟක් අය අහනව මගෙන් කුරුසේ තියපු ගමන්ම අහනව පාද දැන් හරි නේද සුව වෙයි නේද මං කෝ ඌ සුව වෙනවා හැබැයි ඔගොල්ලෝ මෙන් මේ දේවල් කරන්නට ඕනේ ස්වාමින් වහන්සේත් එක්ක ගමනක් යන්නට ඕනේ ඒ ගමන ගියොතින් තමයි ඔබට සුවය ලැබෙන්නේ එහෙම නැත්තම් එහෙම ලැබිච්ච සුවයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ इस वे लबन्नट नाम अपी उन वहां से तेक गमना क्या नट होने यू हैव टू फॉल इन लाइन विद जीसस एंड फॉलो हिज फुटस्टेप्स इफ नॉट यू कैन हैव द ट्रू हीलिंग इन योर लाइफ एम नत्तं ओबट कवदवत बे ए सबे सुए अद दकिन्नट द मे अंदेव देदिनट ओंट पेनिन्ने नै එන කොහොමද ජේසුස් වහන්සේව දැක්කේ? ඔවුන් දැක්කේ විශ්වාසයේ ඇස් දෙකෙන් තමයි ජේසුව දැක්කේ. They perceived Jesus. They saw Jesus through the eyes of faith. Sometimes we have eyes, but we can't see. Because we don't have faith. We don't trust in Jesus. Ungakwelata api dakin apita as dekak tiyenawa apita peninne neha api dakinne neha. Jesuwa ayye api vishwasaya anda vela tiyeddi. Dan me andeyo dedena
ඔවුන්ට දැනුණා ජේසුස් වහන්සේ ඔවුන් අභිමුවේ ගමන් කරනවායි කියලා. ඔහු කිව්වේ මොකද්ද? දාවිඩ්ගේ පුත්‍ර යාණනි අපට අනුකම්පා කරන්නයි කියලා කිව්වේ. කෑ ගැහුවා. එතකොට තමයි ජේසුස් වහන්සේ කියන්නේ අහන්නේ මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවා. මේක තවත් පැත්තක් තියෙනවා. අද ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අතහැරලා යන හැම කෙනෙක්ගෙම උන්වහන්සේ අහනවා නැවත, ඇයි ඔබ යන්නේ? මට මේ කරන්නට පුළුවන් කියලා ඔබට තේරෙන්නේ නැද්ද? සමහර අපේ කතෝලිකයෝම වෙනත් වෙනත් බලවේග පස්සේ පුද්ගලයෝ පස්සේ යනවා. ඉක්මනින් ක්ෂණික පිළිතුරු හොයාගෙන ඒ හැම කෙනෙක්ගෙම ජේසුස් වහන්සේ අහනවා, මට මේ කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේ නැති නිසාද ඔය යන්නේ? එහෙම ගිය හුඟක් අය අනන්ත අප්‍රමාණව හැරිලා ඇවිල්ලා තියෙනවා ජේසු ළඟට. එක දවසක් ඔය ඉස්සරහ තියෙන ලොකු වීදුරු දොර කුඩුපට්ටම් උනේ පුපුරලගේ එවැනි අත්දැකීමක් තුළයි. ඒ තැනැත්ත මල්ලඟට ආවා. ජීවිතේ පළවෙනි වතාවට මම ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්නේ. මම ඔහුට කුරුස තියලා යාඥා කරනකොට මගේ අත ඔහුගේ නළලේ වැදුනා. වැදුනම නිකන් කාන්දමක් වගේ මට තේරුණා මාව නිකන් ඇදිලා යනවා වගේ. මයික පහට්ටම අත අරගෙන තව විනාඩි 10ක් විතර තිබුණා පූජාවට. මොකද දැම්මට මේ ඔයත් එක්ක ඔට්ටු වෙන්න බෑ. පූජාව තියෙනවා. කරුණාකර පූජාවෙන් පස්සේ ඉන්නයි කියලා. ඉතින් මං දැක්ක ඔහු දෙවස්සානේ ඉස්සරහා ඉන්නවා. දඟල දඟල වගේ හිටියා. හරියටම පඳුරු පෙරහැර වෙලාවේ පල්ලියට ඇතුල් වුණා විතරයි මහා බෝම්බයක් පුපුරන වගේ හඬක් ආවේ. ඔය ඉස්සරහා තිබිච්ච ටෙම්පර්ඩ් ග්ලාස් දෙක අඟලක් ඝනකමයි සම්පූර්ණයෙන්ම ඒක කුඩුපට්ටම් වුණා. පස්සේ පූජාවෙන් පස්සේ මම ඔහු ළඟට ගියා. ගියාම ඔහුට පල්ලියට ඇතුල් වෙන්න බැහැ. ඔහු මොකද වෙලා තියෙන්නේ දැන්? මල් ළඟට ආපු වෙලාවේ මම ඔහුට දුන්නා නපුරේ බල බෙදීමේ යාඥාව අනිවාර්යයෙන්ම දවස් 14ක් අහන්නයි කියලා. හත්වෙනි දවසේදී ඔහුට හොඳටම ඒ උත්සන්න වෙලා පිට දාන්නට පටන් අරගෙන ඔහු ගිහිල්ලා තිබුණේ වෙනත් තැනකට. ගියාම කියලා තිබුණේ මොකද්ද? ඔබට යක්කු 7 දෙනෙක්ව බන්දලා ඉන්නේ. මේක කාටවත් නිදහස් කරන්නට බෑ. නිසා සෑහෙන විශාල මුදලක් ගෙවලා යන්ත්‍රකුත් දාගෙන තමයි පල්ලියට ඇතුල් වෙන්න ලෑස්ති වුණේ. නමුත් ඇතුල් වෙන්න බැරුව ගියා. ඔහු ගියේ ජේසුට මේ දේ කරන්නට බැහැ කියලා හිතාගෙන තමයි වෙනත් වෙනත් බලවේග හොයාගෙන ගියේ. නමුත් දෙවස්ථානයට ඇතුල් වෙද්දිම මහා බෝම්බයක් පුපුරනවා වගේ මල්ලංගේ ඡායාරූපේ තාම තියෙනවා. යවස්සාවේදී ඊට පස්සේ මම ඔහුට කිව්වේ, ඔය සුරේ ගලවලා දාන්න. ඊට පස්සේ තමයි දේවස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. මං කෝ ගිහිල්ලා පාපොච්චාරණය කරගෙන සුද්ධෝපය කරලා තමයි එන්න ඕනේ ආය. ඔහු ආවා ඒ කිසි දෙයක් කරන්නේ නැතුව. මං කිව්වා මං කිසි දෙයක් ඔබට ආශිර්වාදයක් කරන්නේ නැහැ, ඒ දේ කරලා ඉන්නවා. කරලා ආවට පස්සේ මට හිතාගන්න බැරුව ගියා මේ පුද්ගලයාද කියලා. ඔහු බොහොම ලස්සන මිනිස්සෙක්. මං දැක්ක නිකන් යකෙක් වගේ දා. ඔහු සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ගිය සතිය ඔහු පැමිණියා මෙහෙට ආශිර්වාද ලබා ගන්න තව එක්කෙනෙක් වරගෙන. මං ඔහුගෙන් ඇහුවා, මේ ඔයා නේද අර සිද්ධිය සිදුනේ කියලා. එහෙමයි ෆාද කිව්වා.
අද තැවිල්ලා ඉන්නවද නැහැ දෙන්න එතනදී මොකද්ද ස්වාමීන් වහන්සේ ඉලදරව් කළේ උන් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ ලූක් සමගේ සුවාරංචියේ 1:27 අපිට අනාවරණය කරන්න එයි Nothing is impossible with God. Everything is possible with God. කල නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ නිසා එහෙම යනවා නම් ඔබ යන්නේ ඇයි ඒ යන්නේ ඔබ ඔබ යන්නේ ඔබ උන් වහන්සේට ඒ දේ කරන්නට බැහැයි කියලා හිතාගෙන. එහෙනම් අපි හැම කෙනෙක්ම නැගිටලා උන් වහන්සේට කියමු मेदे अपिके मुस्वामी वहां सेठ सियाल कल है कि कल नह कि किसी वक नते दिव्यान वहां सेठ अब उन वहां सेठ के जेसु ने अपि विश्वास करनवा ओब वहां सेठ सियाल कल है कि बाब ओब वहां सेठ करन्नट बेरी देहक नह इनिसा ओब वहां सेठ सियाल करन्नट पुलुवान ओब वहां से के रही अपि विश्वास करनवा ममन उब किसदा गीतिका पुते गीतिकांक 33 कलनो है कि किसी वक्त नेते देवियन वहां सेठ कलनो है कि किसी वक्त नेते देवियन वहां सेठ कौरुदो देन गत्ते रहस पुतु समगिन गलवी में देव सलसुम कुर्सिया महा सतुट किन पिली गंताय देवी अन्वान सेठ देवी अन्वान सेठ Siyal kal hai kiya
හැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ අප සමග වැඩ සිටින්නේ උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ අද ඔබ ඇවිල්ලා ඉන්නවා විවිධ ලෙඩ රෝග මැද්දේ අසනීපතා මැද්දේ අද දවසේ සත්කමකට භාජනය වෙන සොයුරාට සුවය ඉල්ලලා යාඥා කරනවා අපි උන්වහන්සේට කියමු ජේසුස්රිය උන්වහන්සේට සියල්ල කළ හැකි පාදයක ආබාධයකින් පෙළෙන තාත්ත කෙනෙක් වෙනුවෙන් අපි ආඥා කරමු එතුවාලේ දැන් සැහෙන සුවාතට හැරිගෙන එනවා ඉදිරි ප්‍රතිකාර සාර්ථක කරන්නට කියලා ද විවාහ ජීවිතයේ සංවත්සරයේ සමරනවා මගේ ලොකු අක්කා ඒ අයියා උන්ගේ ඒ විවාහ ජීවිතය ආදර්ශමත් විවාහ ජීවිතය අපේ පවුලේ හැමතෙම ලොකු ආදර්ශය ඒ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාද ලැබෙන්නට කියලා ඒ වගේම අද ගරු නැසේගේ සුනන්ද පියාණන්ගේ උපන්දිනේ සමරණ දිනේ උන් වහන්සේ අප සභාවට කළ මෙහෙවර අනන්තය ප්‍රමාණයි කුරුසේ ආගේ තුලින් දේව ජනතාවක් දෙවියන් වහන්සේ වෙතට දිනා දෙන්නට උන් වහන්සේ ගත්ත මෙහෙවර ප්‍රශංසනීයයි උන් වහන්සේ ස්වර්ගයේ සිට අපිට පිහිට වෙනවා මැදිහත් වෙනවා අපිට විශ්වාසයි වගේම ආදර ජේසනී පුතාට කොපමණ බෙහෙත් කළත් සුවයක් නැහැ ඔබ වහන්සේගේ සුවය දෙන්න ඒ වගේම පුතාව මත්ද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන්නට කියලා කීප දිනක්ම ඉල්ලා සිටිනවා අද මේ බහානක මත්ව දුර දිව වෛද්‍යවරයාණනේ වයස අවුරුදු 19 දියණියගේ ඔළුවේ අසනීපය වෛද්‍යවරුන්ට පවා සොයා ගැනීමට නොහැකි අසරණ වෙලා ඉන්න ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් සුවය දෙන්න සමියාගේ උගුරේ gediya so කර දෙන්නට කියලා කුඩා දරුවාගේ වර්ධනය වැඩි කර නිරෝගී දරුවෙක් ලෙස ඇති දැඩි වෙන්න සලස්සන්නට කියලා ඇසේ පෙනීම සුවේදී ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් ස්පර්ශ කරන්න සති දෙකේ දරුවා නිරෝගී දරුවෙක් කර දෙන්නට විරසක වීමට යන අප පවුල එකතු කර දෙන්න සමියාගෙ බීමත් කමින් සමියාව නිදහස් කර දෙන්න. විදේශගත වීම සාර්ථක කර දෙන්න ලෙස
වකුගඩු අසනීපයෙන් පෙළෙන කෙනෙක් ආඥා කරනවා. වගේ මිහිසේ ආබාධ තුල ඉන්න අය, ඇස්වල ආබාධ, පපේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, ශල්‍ය කර්මයන්ට භාජන වීමට සිටින අය, උන්වහන්සේට පුළුවන් ශල්‍ය කර්මයකින් තොරව ඔබට සුවය දෙන්න. වකුගඩු වල ආබාධ, පෙනහළු වල ආබාධ, මේ කොරෝනා වෛරස් එක ගොදුරු වෙලා තවම රෝහල් ගත වෙලා ඉන්නේ, වගේම නැවතත් ඩෙන්ගු රෝගය උත්සන්න වෙලා තියෙනවා. ඩෙන්ගු රෝගයෙන් පෙළෙන ගොඩක් අය ඉන්නවා. අපේ උන්වහන්සේට බාර කරුම් බෙන් මොහොතේ ශරීරය, අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විවිධ අසනීප තත්වයන් තුළ ඉන්න අය, ස්නායු වල ආබාධ තුළ ඉන්න අය, අංශභාග රෝගී තත්වයට, පාකිසන් රෝගයෙන් පෙළෙන අය, විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවි ගියත් තවමත් දරුවන් නොමැති වසරනව සිටින අය, දරුවන් පිළිසිඳගෙන සිටින අය, නිරෝගී දරුවපතක් මෙලොවට බිහි කරන්න ශක්තිය, වගේම කල වයස හර ගියත් තවමත් විවාහය කරගැනීමට නොහැකිව අසරණව සිටින අය, ඒ නිසා බොහෝ වේදනාවට පත් වී සිටින හුඟක් දෙමව්පියන්, ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක කර දෙන්නට කියලා, ඒ වගේම වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි ලෙඩ රෝග සුදු ස්වාමිනි, ඔබ වහන්සේ අනාවරණය කර දෙන්න ස්වාමිනි, ජීවමාන ජේසුනි, ඔබ වහන්සේගේ මාමිල ශ්‍රී රුධිරයෙන් ඔබ වහන්සේ සුව කරන්න, ජීවමාන ජේසුනි සුව කරන්නවා, ඔබ හෙළු ශ්‍රීලයෙන් සුව කරන්නවා, මම විශ්වාස කරනවා ජේසුනි ඔබ වහන්සේට සියල්ල කළ හැකි බව, අද මේ ඔබ වහන්සේව හොයාගෙන ඇවිල්ලා තියෙන මේ සෑම කෙනෙක්වම ඔබ වහන්සේට බාර දෙනවා ජේසුනි, ඔබ වහන්සේ ස්පර්ශ කරන්න, ඔබ වහන්සේ සුවපත් කරන්න, මට පසුව හැම කෙනෙක්ම කියන ලොකු විශ්වාසයකින්, ජීවමාන ජේසුනි සුව කරන්න මා, ජීවමාන ජේසුනි සුව කරන්න මා, ඔබ හෙළු කරන්න මා, ඔබ හෙළු ශ්‍රීලේ සුව කරන්න මා, ජීවමාන ජේසුනි සුව කරන්න මා, හුඟක් ඉන්නවා පවුල් වල මත් පැන් වලට, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය, පාසල් වයසේ ඉන්න දරුවෝ පවා ඉන්නවා. අද ලොකු හිසරදයක් වෙලා තියෙනවා දෙමාපියන්ට, බොහෝ විදේශ රටවල ඉන්න දෙමාපියෝ අඬ අඬ මාත් එක්ක බෙදා ගන්නවා, අනේ ෆාද අපි මේ කොච්චර හම්බ කළත් වැඩක් නෑ, මගේ දුව මගේ පුතා කුඩුකාරයෙක් වෙලා, නාසිකාර පුත්‍රයෙක් වෙලා, ඇයි අපි මේ වෙහෙසෙන්නේ, අනේ මේ දරුවව නිදහස් කර දෙන්නට කියලා අඬන දෙමව්පිය කොච්චර ඉන්නවද, අනියම් සම්බන්ධතාවලට පැටලිලා පවුල් ජීවිත අවුල් කරගෙන ඉන්න හුඟක් අය, විවිධ වහල්කම් වල ඉන්න හුඟක් අය, සූදුව සුරාව තුල ජේසුනි ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් ඒ හැම කෙනෙක්වම නිදහස් කරන්න මේ මොහොතේ, ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා, ලොකු විශ්වාසයෙන් කියන්න, ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා, ඔබ හෙළූ
निदहस करन्न අද දවසේදී ඔබ සප්‍රසාදී චිවමාන ස්වාමින් වහන්සේ ඉදිරියට ගෙන අයදීම උන් වහන්සේට බාර දෙන්න මේ මොහොතේ බලගතු ලෙස යාඥා කරන්න මේ මොහොතේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මොර ගසන්න මේ මොහොතේ අර අන්ධ මිනිස්සු දෙන්න කිව්වා වගේ දාවිඩ්ගේ පුත්‍රයාණනි අපට අනුකම්පා කරන්න උන්වහන්සේ ඔබෙනුත් අහනවා මට මේ කළ හැකි බව ඔබ විශ්වාස කරනවා ජීසුනි අපි විශ්වාස කරනවා වහන්සේගේ වචනය ජෝන් තුමාගේ සුවාරංශයේ 14:14 අපිට වහන්සේ අනාවරණය කරන මේ දෙය ඔබ මාගේ නාමයෙන් ආයදෙන කවර දෙයක් ඕද මම ඔබට දෙන්නෙමි කියා ජීසුනි වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා අද දවසේදී මේ පැමිණෙන රෝගී අය ජීවිතේ විවිධ ප්‍රශ්න තුල ආතතීන් තුල ණයබර තුල ඒ සෑම කෙනෙක්ම සුදු ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමෙන් මම ආශිර්වාද කරන්නේ ඔබ වහන්සේගේ නාමෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ මේ දුර්වල දුබල සේවකයාව ශක්තිමත් කරන්න ඒ අසරණ ජනතාව වෙත ඔබ වහන්සේගේ සුවය ගෙන යන්නට ඔබ වහන්සේ මාව තෝරාගෙන තිබෙන නිසා ඔබ වහන්සේගේ දෑතේ ආයුධයක් මම එබැවින් ඔබ වහන්සේ කෙරෙහි ගැඹුරින් විශ්වාස කරනවා ස්වාමීනි අද මේ ආශිර්වාදයේ තුල ඒ හැම කෙනෙකුටම සුවය දෙන්න ඒ හැම කෙනෙකුටම සැනසීම දෙන්න අපි සෑම කෙනෙක්ම දනගසා සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මුරගසමු සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොවේ අභිමතය පතා රාතිහාරය පතනිම සේ ස්වර්ගෙන් පූපේ උන්නට දෙවව දාලසේක සේම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යාඥා කරම්හ
महोत्तम देवी पियाननी ओब वहांसेगे पुतनुवंद अपगे स्वामींद वन जेसस क्रिस्तस वहांसे के रहे अदहा गत्तवु समखेन कुटम स्वेदाने कलासे ओब वहांसेट स्याल कलह के बाव अप विश्वास कराने मू मठ में कलह के दई ओबहांसे आसन विट दी अपि ओबहांसेट स्याल कलह के बाव विश्वास कराने मू बैविन अद दिने दी ओबहांसे गेम सोय स्वयागन ओबहांसे वेतट पेमिन सिटन में सैम केनिक वेतटम ओबहांसे गे स्वयत सन से मद्दाने करन्नट करुणाखल मेनव ओबहांसे सदाटम वैद सिटन सेक रज कम करन सेक देहिं खड़ा है रुनाओ ये अमिल श्री रुधिर अपे गति अपे सिते सैम त्वालयक मस्वपत करमि अपो बलगत खरन्नाओ शुद्ध स्वामिनी ओब हंसे गे मा अमिल श्री रुधिर अपो दोने कोटे अपो स्वपत कल मैनवे नोवेल मिन गलन
चमत्कार वो सुंदर रात्रि देवपुतुए पदी सुरदूत गीत से सतवेत सामय पतिरेन में समय सातुन दिन मनुलोव देवलोव सरसी सातुन दिन मनुलोव देवलोव सरसी समीदुन इपदी अप अतरे सामय प्रेम हदिन हदट पतीरे करा वेटुनु लो उड नगनत मिले से දිවිදුන් මිනිසත් බවගෙන අප අත වැඩියා දිවිදුන් මිනිසත් බවගෙන අප අත වැඩියා දිවිදුන් මිනිසත් බවගෙන අප අත නැවතත් අප අතරේ සාමය ප්‍රේමය අද නෑ මිනිසුන් අතරේ අපේ පවුල් වෙත වඩින්න ජේසුනි තැනත් දෙන්නම් ජේසුට අප නිවසේ නවා තැනත් දෙන්නම් ජේසුට අප නිවසේ නවා තැනත් දෙන්නම් ජේසුට අප चमत्कार वो सुंदर रात्रि देवपुतुए पदी सुरदूत गीत से सतवित सामय पतिरेन में समय දුනදින් මනුලොව දෙවුලොව සරසි සාදුනදින් මනුලොව දෙවුලොව සරසි සාදුනදින් මනුලොව
तरसी।